ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙච්ච තරඟය ලෝක කුසලාන තරඟාවලියේ ඉතිහාසගත තරඟයක් බවට පත් වෙනවා. ඒක ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි වතාවට ලෝක කුසලානයක බංග්ලාදේශ හමුවේ පරාජයට පත්වීම කියන කාරණේ විතරක් නෙමෙයි, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට ඇන්ජලෝ මැතිව්ස් වාර්තා අතරට ගියේ ටයිම් අවුට් වෙලා දෙවිගිය ක්‍රීඩකයෙක් විදිහට. ඇත්තටම ඒක අර මුල්ම අවස්ථාවේදී හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් බවට පත් වුණා. මොකද්ද මෙතන වුණේ කියන එක. මොකද රූපවාහිනී විකාශයේ පවා එක මේ හරි හැටි විකාශය කරේ නැහැ. නමුත් අවසානයේදී තමයි හරියටම සිද්ධිය විකාශය කරන්නේ. ඉතින් ඒ වගේම දැන් ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට තමගේ ට්විටර් ගිණුමේ ඇතුළුව සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක ICC ඉදිරිපත් කරනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම හතරවෙනි විනිසුරුතුමාට යම් කිසි චෝදනාවකුත් මෙතන ඉදිරිපත් කරනවා. ඔහු හරියට කාලය මැන්නේ නැහැ කියලා. ඉතින් උඩපන්දුව අල්ලපු වෙලාවේ ඉඳලා ඔහු බැට් කරන්න යන්නේ නැතනම් ඔහු පන්දුර පහර දෙන්න සූදානම් වෙන කාලය අතර තුර ඒ විනාඩි දෙක අවසන් වෙලා නැහැ කියලා දැන් ඔන්න ඇන්ජලෝ මැතිව්ස් විසින් සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා, වීඩියෝ සාක්ෂි. ඉතින් එතන ඇත්තටම උඩපන්දුව රැකගෙන තියෙන්නේ 3:48 තප්පර 50ට. ඇන්ජලෝ මැතිව්ස් අර හෙල්මට් එකේ පටිය රද කරන්නේ 3:50 තප්පර 45ට. ඉතින් තව තප්පර 5ක් විතර ඉතිරිව තියෙනවා. නැත්නම් ඔහු සූදානම් වුණා. එතකොට ඒක සාමාන්‍ය කොමන් සෙන්ස් එකක් කියන එක තමයි ඇන්ජලෝ මැතිව්ස්ගේ තර්කයේ බවට පත් වෙන්නේ. ඔවුන් කියන්නේ මේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහලු කොට කතා කරනවා. හෙල්මට් දාන්න ඕනේ, අරවා දාන්න ඕනේ, මේවා දාන්න ඕනේ කියලා. ඒකේ පටිය තද කරනකොට පටිය ගැලවුණා නම් ඒක වෙන එකක් මාරු කරන්න අවස්ථාව ලබා දෙන්නට ඕනේ විනිසුරුවරුන් විසින්. ඒක සාමාන්‍ය දැනීම, නැත්නම් කොමන් සෙන්ස් එකක්. ඒ වගේම මේ විනිසුරුවරු පස්සේ කෝචස්ලාට කියලා තියෙනවලු, ඒව ඇත්තටම එතන මේ පොඩි වැරද්දක් වුණා, නැත්තම් කාලය තව පොඩ්ඩක් මැනලා බලන්න තිබ්බා, ඒ වගේ දේවල් කියලා තියෙනවා කියලා කියනවා. නමුත් ඒක ඒ වෙලාවෙදි කරේ නැහැ, පස්සේ කියලා වැඩක් නැහැ කියන එක තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ICC ට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් උත් මෙතන කතා වෙනවා. මොකද අපි පැහැදිලිවම දකිනවා ඇන්ජලෝ මැතිව්ස් පසුව වීඩියෝ වල පන්දුවට පහර දීමට ක්‍රීස් එකට ගිහිල්ලා මේ මැට් එක තියලා මේ සූදානම් වෙනවත්. එතකොට තමයි මේ හෙල්මට් එක නැතන් හිස් වැසුම තද කරන්නට යනකොට පටිය කැඩෙන සිද්ධියක් තමයි එතන වෙන්නේ තද කරනකොටම. ඉතින් ගොඩක් දෙනෙක් මේ සමහරු අපේ ලංකාවේ කට්ටියත් කමෙන්ට් දානවා ඔහු සූදානම් වෙලා හිටියේ නෑ. ඉතින් ඒ අවස්ථාවේදී යම් කිසි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඕවා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ අමුතු දේවල් නෙමෙයි. ඕවා හැම එකම මේ වෙනදට ක්‍රීඩකයෙක්ගේ හිස් වැසුමේ පටිය ගැලවෙන එක, නැත්නම් බෝල් ගාඩ් එක අමතක වෙලා එන එක, නැත්නම් බෝල් ගාඩ් එක කැඩලා තියෙන්න පුළුවන් ඒක, නැතම් වෙන කොහේ හරි ආරක්ෂාවට දාන එකක් පොඩි අවුලක් තියෙන එක, මේ හැම එකම රූපවාහිනී විකාශවල යන්නේ නැහැ. මොකද ඒක ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නොවන නිසා. ඉතින් මෙතන මේක මේ කැපිපෙන්න දෙයක් බවට පෙනෙන්නට පටන් ගත්තේ මොහු ටයිම් අවුට් කරලා දැවි ගිය නිසා තමයි මේක කතා වෙන්න ගත්තේ. ඉතින් ওই වගේ දේවල් ඕන තරම් මේ වසර 100 200 ක්‍රිකට් ඉතිහාසයේ වෙලා තියෙනවා. උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ, ඒ වගේම හිටපු ක්‍රීඩකයෝ තමන්ගේ අදහස් පළ කරමින් යනවා මොකක්ද ඒ කරේ කියන කාරණයත්. ඊට වඩා දේවල් එහා ගිහිල්ලා අපේ සමහර ප්‍රේක්ෂකයෝ නිකන් එතන බලාගෙන හිටියා වගේ, නැත්නම් ෆෝත් අම්පයර් වගේ කමෙන්ට් දාන කට්ටියකුත් ඉන්නවා. ඉතින් මම කියන්නේ මෙතන මේ රූල් එකද මොකක්ද කියන එක නෙමෙයි, තප්පර පහට දඟලන්නේ නැතුව සාමාන්‍යයෙන් වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නා නම්, නැත්නම් ඒක ටක් දාලා ඒ තප්පර පහ 10 ඇතුළත අපි දැක්කා හිස්වැසුමක් ඇතුළට එනවා, චාම කරුණාරත් අරගෙනත් එනවා. ඉතින් අරගෙන ආවට පස්සේ තමයි මෙතන ප්‍රශ්න යන්නේ. එතකොට අම්පයා ඇවිල්ලා කියනවලු ඇපීල් කරා ඒගොල්ලන් කියලා. එතකොට ඇන්ජලෝ මැතිව්ස් අහන්නේ අම්පයාස්ලට කොමන් සෙන්ස් නැද්ද කියලා. ඉතින් කොහොම හරි එතන ලොකු ප්‍රශ්නයක් වෙලා අවසානයේදී අර ක්‍රීඩාවේ තියෙන ඇයි හොඳ අයියට තමයි ප්‍රශ්නයක් වුණේ. මොකද තරගය අවසන් වුණාට පස්සේ අතට අත දී සිදු කරෙත් නෑ. එවැනි දැඩි ඒක මං හිතන්නේ ආයි කවදාවත් නිවැරදි කරන්න පුළුවන් ප්‍රශ්නයක් බවට පත්වෙයි කියලා මේ සිද්ධිය. මේක ලොකු ආරෝවක් බවට දිගින් දිගටම පත්වේවි. මේක දිගින් දිගටම ක්‍රීඩකයන් අතරත් තියෙයි, ප්‍රේක්ෂකයන් අතරත් තියෙයි. මේක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඕක දැන් සාමාන්‍යයෙන් ඉන්දියාව පකිස්තානය වගේ බවට පත්වෙයි අනිවාර්යයෙන්ම දිගින් දිගටම මේ තියෙන දේත් එක. මොකද ඇන්ජලෝ මැතිව්ස් මේ අවසාන ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්නේ, ඔහු නැවත ක්‍රිකට් ක්‍රීඩා කරන එකක් නෑ, නැත්නම් නැවත ලෝක කුසලානයක් ක්‍රීඩා කරන එකක් නෑ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ප්‍රවීණයෝ විදිහට එළියට එනවා. ඊට පස්සේ සමහරක් වෙලා අපි දන්නේ නෑ ඔහු පුහුණුකරුවෙක් වෙයිද, නැත්නම් විස්තර විචාරකයෙක් වෙයිද, නැතම් ක්‍රිකට් සම්බන්ධයෙන් මොන දේවල් කරයිද කියලා අනාගතයේදී. එතකොට ඕවා දිගින් දිගට බලපාන සිද්ධි බවට පත් වෙයි. මොකද ඔහු ඕක මතක තියාගෙන ඉන්නවා. මොකද ඔහු තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි එවැනි සිද්ධියක් වෙච්ච ක්‍රීඩකයා. ඒක ඔහු කියනවා මට මේ අවුරුදු 15ක් මම ක්‍රිකට් ගැහුවා, මේක කවදාවත් මේ වගේ එකක් සිද්ධ වුණේ නැහැ. ඔවුන් ඉතාම පහත්
දෙයක් තමයි කරේ කියන එකද ඇඩ්ලෙස කියනවා. එතකොට ඕකෙන් අහනවා ඇයි අතරත දුන්නේ නැති කියලා. ඔහු කියන්නේ ඔබ අනිත් මිනිසුන්ට ගරු කරන්නට ඕනි, නැත්නම් රෙස්පෙක්ට් කරන්න ඕනි, ඒ වගේම ක්‍රීඩාවට ගරු කරන්න ඕනි. එතකොට ඒ කරන කට්ටියට නැත්නම් එහෙම ගරු කරන කට්ටියට අනෙක් කට්ටිය ඊබේම ගරු කරයි. එහෙම නැති කට්ටියට ඇත්තටම ගරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ගරුත්වයක් ලැබිය යුත්තාට ලැබිය යුතුයි. ඒක ලැබෙන්න ඕනේ නැති මිනිහට ගරු කරන්න යන්න ඕනේ නැහැ කියන එක තමයි අවසානයේදී අදහසක් විදිහට මාධ්‍ය හමුවේ කිව්වේ. ඇත්තටම තරගෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුව සෑහෙන උණුසුම් මාධ්‍ය හමුවක් බවට පත් වුණා. ඇන්ජලෝ මැතිව් සෑහෙන ලොකු ආවේගශීලීව තමයි කියපු කාරණා ගොඩක් කිව්වෙත්. ඒ කියන්නේ මේක මේ මොකද්ද මේ කරේ කියන එක තමයි ඔහු අහන්නේ. ඇත්තටම ඔහු කියනවා මෙන්න මෙහෙම කතාවකුත් නීතිය එක තියෙන්න පුළුවන්, අම්පයර් අවුට් එක දෙන්නත් පුළුවන්. නමුත් හැමෝම දැක්ක එතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම හිතාමතා කාලේ නාස්ති කළේ නෑ. මම හිතන්නේ බංග්ලාදේශය හැර වෙනත් රටක් එතන හිටියානම් ඔවුන් කිසිම වෙලාවක මේ වගේ තීරණයක් ගනී කියලා. ඒක හරිම ලැජ්ජා සහගත සිද්ධියක් කියන එක ඇන්ජලෝ මැතිව්ස් කියනවා. එතකොට ඔවුන්ගේ විස්තර විචාරකයා අතරලි කාන් පවා කියනවා මේ මම හිටියානම් ආපහු එන්න කියනවා කියලා ඇන්ජලෝ මැතිව්ස්. ඉතින් බංග්ලාදේශ උද්ගලයෙක්ම කියනවා, ජාතිකයෙක්ම කියනවා ඒක ඇත්තටම එච්චර හරි නෑ, ඔහු හිටියානම් මම ආපහු එන්න කියනවා, මම හිටියානම් එතන එහෙම කියලා. ඉතින් එහෙම කියද්දි සමහර අපේ ලංකාවේ කට්ටිය ලොකු කතා කතා කරනවා ෆෝත් අම්පයර් වගේ. ඉතින් බංග්ලාදේශයේ මිනිස්සුයම එහෙම කියද්දි. එතකොට ඒ වගේම ඉයන් බිෂොප් දාලා තිබ්බා අම්පයර්ස්ලා දෙපාරක් විතර ඇහුවා කියලා මේක මේ කැන්සල් කරන්නද කියලා ඇහුවා කියලා. මේක කමක් නෑ මේ දැන් ඕගොල්ලන් ආපහු ඒ තීරණය ගන්නවද නැත්නම් කැන්සල් කරන්නද කියලා. එතකොට දෙවතාවක්ම ශකිබ් අල් හසන් කිව්වලු නෑ නෑ අපි ඒක කැන්සල් කරන්නේ නෑ කියලා. ඉතින් ඊට පස්සේ තරගයේ අවසානයේදී ඔහුගෙන් අහලා තිබ්බා මේ ගැන ඔබ කනගාටු වෙනවද කියලා. ඔහු කියලා දෙනවා නෑ මම කනගාටු වෙන්නේ, මම මේ වෙලාවේ කොහොම හරි බලන්නේ කඩුල්ලක් ලබා ගන්න. ඉතින් නීතිය තියෙනවා නම් මට කොහොම හරි කඩුල්ලු තමයි ඕනි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ, ඒක මේ ක්‍රීඩාවේ ජීවගුණයට ප්‍රශ්නයක් වෙනවා කියලා ඔහු හිතන්නේ නෑ කියලා ඔහු කියලා තියෙනවා. ඉතින් ඇතනම එකම පන්දුවක් තුල කඩුලු දෙකක් දැවී ගිය පළවෙනි අවස්ථාව තමයි ලෝක ක්‍රිකට් ඉතිහාසයේ. මේ පන්දුවට පහර දෙන්නේ වත් නැතුව. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ මෑන් කට් කරලා හරි නැත්නම් ওই වෙනත් මොකක් හරි කරලා දබා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා සාමාන්‍ය නීති නැත්නම් ඒවා සාමාන්‍ය සිද්ධ වෙන දේවල්. මේක මේ පන්දුවකටවත් පහර දෙන්නේ නැතුව තමාගේ ආරක්ෂිත උපකරණයක සිදුවෙච්ච වැරැද්දක්, එතන හදිස්සියෙ වෙච්ච වැරැද්දක් නැත්නම් කලින් දැනගෙන හිටපු නැති එකක්, කලින් වෙච්ච නැති එකක්, පටිය තද කරනකොට තමයි පටිය කැඩෙන්නේ. ඉතින් එහෙම දේවල් ඕන තරම් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ සිද්ධියකට මේ වගේ දැවියාමක් ඉල්ලන එක හරිද නැත්නම් අර ලොකුවට ICC කතා කරනවා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. එතකොට අම්පයර්ස්ලා ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නැද්ද? ওই වගේ කරුණු කාරණා ටිකක් තමයි ඇන්ජලෝ මැතිව්ස් විමසන්නේ. ඉතින් ඇත්තටම මේක මේ ඕන කෙනෙකුට ඕන විදිහට දකින්නට පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රූල් එකක් තියෙන පුළුවන්. රූල් එකේ තියෙන්නේ ක්‍රීඩකයෙක් දැවිලා ගියාට පස්සේ අනෙක් ක්‍රීඩකයා ඇවිල්ලා පන්දුවට පහර නොදුන්නොත් විනාඩි දෙක ඇස්සේ දැවියාමකට ඉල්ලන්න පුළුවන් කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇන්ජලෝ මැතිව්ස් එන්නේ නැතුව හිටියේ නැහැ. අපි හිතුවනම් ඔන ක්‍රීඩකයා දැවි ගියාට පස්සේ කොහේ හරි ගිහිල්ලා නැත්නම් වෙන මොකක් හරි කර කර ඉඳලා නැත්නම් මේක නොසලකිලිමත්කම නිසා කොහේ හරි කාත් එක හරි කතා කර කර ඉඳලා හරි මොකක් හරි අමතක වෙලා යමෙන් ටක් ගාලා දුවගෙන ඉන්න බැරි වුණා නම් ආ ඒක කමක් නැහැ. මොහු ක්‍රීස් එකට ඇවිල්ලා බැට් එක තියලා සූදානම් වෙලා පන්දුවට මුහුණ දෙන්නට යද්දි පටිය තද කරනකොට පටිය කැඩෙනවා හෙල්මට් එකේ. ඒ කැඩිච්ච පටිය මාරු කරන්න තමයි ඇන්ජලෝ මැතිව්ස් චාමික කරුණාරත්නට එන්නේ කියන්නේ හෙල්මට් එකක් අරගෙන. ඉතින් එතකොට එහෙම කැඩිච්ච පටිය තියාගෙන හෙල්මට් එකෙන් ගහන්න වෙන්නේ නැහැ. අන්න එතන එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. එතකොට හෙල්මට් එක කාගාවද තියන්නේ? එතකොට හෙල්මට් එක දෙන්නේ විනිසුරුතුමාට නැත්නම් හිර වෙච්ච නැති හෙල්මට් එකක් දාගෙන කොහොමද පන්දුවට පහර දෙන්නේ? ඉතින් ওই වගේ ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් ඔතන තියෙනවා. ඉතින් අර ඒකයි කියන්නේ කොමන් සෙන්ස් නැති හින්දා තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ කියලා විශේෂයෙන්ම අම්පයර්ස්ලාගේ. ඉතින් ඒ ආස්සේ ඒක පැහැදිලි කරා ඇන්ජලෝ මැතිව්ස් ගිහිලා නායකයාට බංග්ලාදේශයේ මෙන්න මේකයි සිද්ධ වුණේ කියලා. හැබැයි සත පහකට ගණන් ගත්තේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. අර සමනින් අහන්නේ නැතුව නැත්නම් කියන්නේ නැතුව විස්තර කරන්නේ නැතුව ඇන්ජලෝ මැතිව්ස් ආවනම් සාමාන්‍ය සාධාරණයි. නමුත් ඒක සත පහකට ඔහු ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා තමයි දැන් ඔන්න මට පේන විදිහට බංග්ලාදේශය ශ්‍රී ලංකාවයි අතර ලොකු ගැටලුවක් ඉදිරියේදී මේක සදාකාලික ප්‍රශ්නයක් බවට පත් වෙයි අර ඉන්දියාව පකිස්තානය වගේ. මොකද ඉතින් ශ්‍රී ලංකාවේ පුහුණු කරුවෝ ටිකකුත් ඕකase රිංගගෙන ඉන්නවා. ඉතින් ඒක ඔවුන් කොහොම ඉන්නවද දන්නේ නැහැ ওই මිනිස්සුත් එක්ක අවංකවම. ඉතින් මේ මිනිස්සුත් දැනගන්න ඕනේ ගැළපෙන තැන්වල ගිහිල්ලා ඉන්න
ඉතින් ඔවුන්ටත් ওই වගේ තමයි පොඩ්ඩ දශමේ බැරි වෙනකොට පයින් ගහලා එලවයි ওই වගේ මිනිස්සු නම් සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ බංග්ලාදේශයේ. ඉතින් ඔවුනුත් දැනගන්නට ඕනි ගැළපෙන තැන්වල ගිහිල්ලා තමාගේ රැකියාව කරන්න තමාගේ දැනුම දෙන්න. ඉතින් ওই වගේ මිනිස්සු ටිකකට නම් තමාගේ දැනුම දෙන්නේ අතරම කනගාටුයි කියලා තමයි මට නම් පේන්නේ. මොකද මෙතන මේ නීතියට වඩා ඇන්ජලෝ මැතිව්ස් කොහේ හරි ගිහිල්ලා ඉඳලා නැත්නම් වැසිකිලි ගිහිල්ලා ඉඳලා එකපාර දුවගෙන ආවා නෙමෙයි, එතන ඉඳලා හෙල්මට් එක තද කරනකොට පටිය කැඩිච්ච සිද්ධියකට සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක්ට පොඩි දෙයක් නැත්නම් තප්පර පහක අවස්ථාවක් දෙන්නට තිබ්බා. නමුත් ඒකවත් දුන්නේ නැහැ ඔවුන්. ඒ කියන්නේ මනුස්සකමක් කියලා එකක් ගෑවිලාවත් නැති පුද්ගලයන් පිරිසකට අපේ පුහුණුකරුවෝ ශ්‍රී ලාංකික පුහුණුකරුවෝ ගිහිල්ලා දැනුම දෙන එක ඇත්තටම ඔවුනුත් කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ඔය බංග්ලාදේශයේ ක්‍රිකට් හදන ශ්‍රී ලංකාවෙන් සෑහෙන පිරිසක් ගිහිල්ලා තිනවා තනතිලි හදන්න, නැත්නම් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක, ඒ වගේම ඔය ක්ලබ් සිස්ටම් එක හැදුවේ ශ්‍රී ලාංකිකයෝ කියලා කියනවා. ඉතින් ඒ වගේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන සේවයක් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් කරලා තියෙනවා, උදව් කරලා තියෙනවා අතීතයේ ඉඳලා. නමුත් ඒකේ ගුණයවත් මේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ තිබ්බේ නැහැ කියන එක තමයි අවසානයේදී පේන්න තියෙන්නේ. ශකිබ් අල් හසන් විතරක් නෙමෙයි, ඔහුටත් ඇවිල්ලා කියලා තියෙන වෙනත් ක්‍රීඩකෙක්, අර මං හිතන්නේ අර පැත්තෙන් ඇවිල්ලා කියන ක්‍රීඩකයා වෙන්නට ඇති. ඒතර ඔවුන් ටික ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. ඉතින් අපිට අවසානයේදී පේන්න තිබ්බා ශ්‍රී ලංකාව කොහොමද ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවේ කියලා. ඉතින් අවාසනාවකට තරගේ ජයග්‍රහණය කරවා ගන්නට බැරි වුණා ඒ අපේ උඩපන්දු රැකීමේ දුර්වලතාවයක් නිසා. නැත්තම් ඔබ ජයග්‍රහණය කරවා ගත්තා නම් තමයි ඇත්තටම ජාත්‍යන්තර විස්තර විචාරකයෝ කිව්වේ මේක ජයග්‍රහණය කරන්න කරලා පෙන්නන්න කියලා. නමුත් ඒක අවාසනාවකට කරගන්නට බැරි වුණා. ඉතින් මේ තරගාවලිය කියන්නේම ඇත්තටම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම රටක් විදිහටත් ක්‍රීඩාවක් විදිහටත් ක්‍රිකට් විදිහටත් සම්පූර්ණයෙන්ම බිමටම වැටිච්ච තරගාවලියක් විදිහට ඉතිහාසගත වෙනවා කියන එක තමයි දැන් අපට පේන්න තියෙන්නේ. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.